ගරුස්වාමීන් වහන්ස අද උදෑසන සිටම බොහෝ දෙනා බොහෝ විහාරස්ථානවල සිල් සමාදන් වෙනවා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් විවිධ ආමිස පූජාවන් පවත්වනවා ප්‍රතිපත්ති පූජාවන් පවත්වනවා නමුත් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ දේවල් සිද්ධ වෙන අතරේ මේ ලෝකේ සමාජයේ සිද්ධ වෙන දේවල් අතරතුර නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සමාජයේ සිද්ධ වෙන දේවල් දකින විට අපිට පෙනෙන්නට විශාල ධර්ම ප්‍රබෝධයක් තිබුණත් අපි මේ දකින්නේ සම්බුද්ධ ශාසනයේ අවසන් බැබලීමද කියන කාරණය. ඉතින් ඒ පිළිබඳව ඔබ වහන්සේ අපිට දැන් පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා අපිට මේ සංස්කාරයන් අනිත්‍යයි කියන ධර්මතාවය රැටෙන නෝනා හෙට මොකක් වෙයිද කියලා අපිට කියන්න දන්නේ නැහැ. හෙට උදෑසන තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙලා මේවා සියල්ල විනාශ වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට දිනවකවානු කියන ස්ථීරව බෑ. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් අතුරුදහන් වෙනවා කියන්නේ නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ කවුද? උපසම්පදා භික්ෂුන් වහන්සේ විසින්. තේන්නාද? එහෙම නැත්නම් පන්සල් ආරන්න බොමලු ඔය වෙසක් සැරසිලි විසින් නෙමෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින්. මොකද උපසම්පදා භික්ෂුන් වහන්සේලා කියන්නේ නෝනා මේ උතුම් වූ ප්‍රාතිමෝක්ෂ සීලේ සිල්පද 227කින් පරිපූර්ණ කෙනෙක්. තේරෙනවද? ඒ සිල්පද 227න් නෝනා බරපතල සිල්පද හතරක් තියෙනවා. ඒකට කියනවා සතර පරාජිකා කියලා. මොකද සතර පරාජිකාවකට යමෙක් පත් වුණොත් බුදුරයන් වහන්සේ කියනවා එයාට භික්ෂුත්වය උපසම්පදාවක් අහිමි වෙනවා කියලා. ඒක කරකිය කැඩිච්ච පොල් ගහක් වගේ කියනවා නැවත යාවීමක් නැහැ. දෙකට පැලිච්ච කළු ගලක් වගේ කියනවා නැවත එකතු වීමක් නැහැ. ඒ නිසා මේ සතර පරාජිකාවන්ගෙන් එකකට පත් වුණත් බුදුරයන් වහන්සේ කියනවා භික්ෂුත්වය හෝ උපසම්පදාව එයාට නැහැ කියලා. එතකොට එහෙමනම් බලන්න මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන භික්ෂුව නිසායි මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. නමුත් මේ මොහොතේ නෝනා මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා දසදහස් ගාණක් පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒගොල්ලෝ සතර පරාජිකාවන් ආරක්ෂා කරගන්න නිසා ඒගොල්ලෝ තාම ලෝකයාට ආරෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයේ සප්තබොධංගයන් දේශනා කරනවා. නමුත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා යම් දවසක් එනවා මේ ලෝකේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව ඉතුරු වෙන. දැන් එයා තමයි අන්තිමයා. හොඳේ? ඒක ලංකාවේ වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්. ථේරවාදී බෞද්ධ රටක මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ශාසනය අතුරුදහන් වෙනවා නේද? එතන තමයි ශාසනය අතුරුදහන් වීමේ වෙන ශාසන අතුරුදහන් වීමක් නැහැ. දැන් අපේ රටෙත් අතීතයේ ශාසනය අතුරුදහන් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ මෙහෙට වැඩම කළාට පස්සේ ශාසනය අතුරුදහන් වුණා. ඒ කියන්නේ උපසම්පදාව නැති වුණා. ඒ උපසම්පදාව නැති වුණා කියන්නේ ශාසනය අතුරුදහන් වුණා. ශාසනයේ අර්ථයක් නැහැ. ඉන් පස්සේ තමයි ඔය තායිලන්තේට බුරුමෙට වැඩම කළ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා උපසම්පදාව ගෙනල්ලා නැවත පිහිටුවේ. එතකොට ඒ ශාසන අතුරුදහන් වීම කුමක් නිසාද සිද්ධ වුණේ? මිත්‍යා දෘෂ්ටික රජවරු නිසා. තේනල් රාජ්‍ය පාලනයේ ආරක්ෂාව ශාසනයට නොලැබුණ නිසා, රාජ්‍ය පාලකයා නිරතුරුවම සම්මාදිට්ඨියෙන් බැහැර වුණ නිසා ශාසනය පිරිහිලා ගියා. පිරිහිච්ච තැන උපසම්පදාව පිරුණා. පිරුණා කියන්නේ නෝනා ශාසනය අපේ රටෙන් අතුරුදහන් වුණා අතීත අවස්ථා කීපයකදී. ඒ අතුරුදහන් වුණාට පස්සේ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා තායිලන්තයේ බුරුමේ වැනි රටවල් වලට ගිහිලා තමයි නැවත උපසම්පදාව මේ රට ආරංචිනා. තේරෙනවද? ඒ නිසා ශාසන අතුරුදහන් වීම කියන්නේ නෝනා ඒ අවසාන උපසම්පදා භික්ෂුව සතර පරාජිකා රැකගත්ත කෙනා අවසන් වෙච්ච වෙලාවේ ඉන්පස්සේ ශාසනය අතුරුදහන් වුණා. නමුත් පන්සල් තියෙන ආරණ්‍ය තියෙන ඔබලා දන් දෙනවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් ශාසනයේ අර්ථේ නැහැ. චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ සප්තබොධංග ඕවා කවදාකවත් අපිට ඇහෙන්නේ නැහැ. මොකද එදාට ස්වාමින් වහන්සේලා දුස්සීල වුණාට පස්සේ ස්වාමින් වහන්සේලා විසින්ම මේ විනය අභිධර්මයේ සූත්‍ර ත්‍රිපිටකෙම ඒගොල්ලෝම ගිනි තියනවා නෝනා. පුස්තකාල පිටින් ස්වාමින් වහන්සේලා මෙදාට ගිනි තියනවා. මොකද ඒවා තිබ්බොත් ඒගොල්ලන්ට පවතින්න බැහැ. ඒවා තිබ්බොත් ඒගොල්ලන්ට පවතින්න බැරි නිසා එදාට ඒ දුස්සීල ස්වාමින් වහන්සේලා ප්‍රාතිමෝක්ෂෙන් දුස්සීල වෙච්ච දාකට ඒගොල්ල විසින්ම මේ ත්‍රිපිටක ඔක්කොම විනාශ කළා. එතනින් තමයි නෝනා කාසාය කණ්ඩකලා කියන තැනට සමාජය යන්නේ. නමුත් කාසාය කණ්ඩක කියන තැනට යද්දී කාසාය කණ්ඩකට නෝනා සිවුරක් අඳනයක් නැහැ. එයා සිවුරක් අඳනයක් අඳගෙන නෙමෙයිනේ. නමුත් එයා සංඝයා. බුදුරයන් වහන්සේ කියනවා කාසාය කණ්ඩකට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා. එයාට දානය සංඝය කරන්නේ
පුළුවන් කියලා. එතකොට කාසාය කණ්ඩක සංගයා නියෝජනය කළත් නෝන සිවුරක් කණ්ඩනයක් යාද නැහැ. ඇයි ඒ? හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මය කියන්නේ නෝන මේ මොහොතේ මේ ලෝකයේ තියෙන දුර්ලභම දේ මොකද්ද? පැවිද්ද. මේ උතුම් චීවරයක් දරාගෙන උතුම් චීලයන් ආරක්ෂා කරගෙන ගත කරන පැවිද්ද තමයි මේ ලෝකයේ තියෙන දුර්ලභම දේ. ඇයි මේ ලෝකයේ තියෙන දුර්ලභම දේ බවට පැවිද්ද පත් වෙන්නේ? ඒ තරමටම අපි සංසාරයේ චීවර දරාගෙන වැඩි කරලා තියෙනවා. ඔබත් මමත් අපි සංසාරයේ ඒ තරමටම සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මේ චීවර දරාගෙන වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කිරීම නිසායි අපිට චීවරයක් දරන්න හිත දෙන්නේ නැත්තේ. ඔබට චීවරයක් දරන්න තාම හිත දුන්නේ නැත්තේ ඇයි? ඊටදාල් සංස්කාර ඔබේ පිළ නැහැ. ඇයි ඒ අපි සංසාරයේ දරුවෝ චීවර දරාගෙන ඉච්චර වැඩි කරලා තියෙනවා. එනම් මේ මොහොතේ චීවර දරාගෙන වැඩි කිරීම වැඩි කිරීම වැඩි කිරීම නිසා අනාගතයේ කාසාය කණ්ඩකල වෙනකොට චීවරේ නැහැ. මොකද චීවරයක් දරන්න පින තියෙන කෙනෙක් ලෝකේ නැහැ. හේතුඵල ධර්මයක් තේරෙනවා. එනම් බලන්න මේ අකුසල් මේ විදිහට සිල්පද බිඳින් ගිහිල්ලා ගිහිල්ලා නෝනා අවසානයේ සංගයා ඉන්නවා චීවරයක් නැහැ. සංගයා ඉන්නවා චීවරයක් නැහැ. ඇයි? අකුසල් විපාකේ නිසා. තේරෙනවා. ඒ නිසා සාසනය කියන දේ කාසාය කණ්ඩකලා ළඟට යනකන් තියෙනවා. නමුත් නෝනා අර සතර පරාජිකා ආරක්ෂා කරගෙන ඉන්න අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ආරෂ්ඨාංගික මාර්ගය නැති වෙනවා. නමුත් තින් කරන්න පුළුවන්. තේරෙනවද? නමුත් ආරෂ්ඨාංගික මාර්ගයේ නිවන් මාර්ගයේ අතුරුදහන් වුණා. ඊට පස්සේ සියල්ල දුස්සීල වෙච්ච තැන ඒගොල්ල ධර්මයේ නෙමේ දේශනා කරන්නේ. ලෝකයේ සැපයි, රූපයේ සැපයි, පංච උපාදානස්කන්ධයේ සැපයි. හොඳට කන්න, හොඳට බොන්න, හොඳට හම්බු කරන්න, හොඳට විනෝද වෙන්න, විනෝද වෙලා හොඳින් මැරිලා යන්න කියන ධර්මයක් තමයි එදාට අපිට ඇහෙන්නේ.